සුබ සන්ධ්‍යාවක්. ගෙවනදවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටීන් ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජනතාවකින් වැඩි පිරිස මත් විරෝධී සටන සමගයි. ජනපති පවසයි. සරසවි ප්‍රමිතීන් ඉහළ නැංවීමට අගමැති මූලිකත්වයෙන් සාකච්ඡාවක්. යළි ඇමති දුර ගන්නා මුස්ලිම් මන්ත්‍රීවරුන්. මම හිතන්නේ 75% ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා අපිට. අපේ රාජකාරිය පටන් ගන්න තියෙන නිසා අපි රාජකාරිය පටන් ගන්න බැස් වෙනවා. කඳුළු ගෑස් වලින් විසිරුණු පෙළපාලිය. ඉන්දියා අගමැති පනගත වේ. දේශීය ප්‍රවෘත්ති. මද්‍රව්‍ය විරෝධී සටනේදී තමා තනිවී නොමැති බවත් රටේ ජනතාව 90%ක් පමණ එම සටන සමග එක්ව ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. සබරගමුව ලස්සනයි වැඩසටහන හඳුන්වාදීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්ති එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේදී උත්සවයක් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සබරගමුව පළාතත් එහි ජනතාවගේ ආර්ථිකත් නංවාලීමට සබරගමුව පළාත් තාණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්ෂේත්‍ර 15ක් ඔස්සේ සබරගමුව ලස්සනයි වැඩසටහන හඳුන්වාදී තිබෙනවා. සබරගමුව ලස්සනයි නාමපූර්ව දුරස්ථ පාලකයක් මගින් නිරාවරණය කිරීම සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ අතින්. ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථය සබරගමුව පළාත් තාණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ජනාධිපතිතුමා වෙත පිළිකන්වනු ලැබුවා. කිතුල වෙබ්බඩවිය සහ සබරගමුව පළාතේ පාසල් තොරතුරු ඇතුළත් සිප්තතු වෙබ්බඩවිය එළිදැක්වීම සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතින්. ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිල්ලයක් මෙහිදී පිළිකන්වනු ලැබුවා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බවයි. මේ රටේ කිසිම දේශපාලනඥයෙක් කත ගැහුවේ නැහැ මද්ද්‍රව්‍ය වලට. මම මද්ද්‍රව්‍ය සටන පටන් ගත්තා. මේ රටේ දරුවන් සුරකිමු කියන ජාතික වැඩසටහන. මේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව පුළුල් ජාතික වැඩසටහන. රටේ ඉතාම අසරණ වෙලා ඉන්න වකුගඩු රෝගීන් පිළිබඳව වැඩසටහන. මේ වැඩපිළිවෙළවල සාර්ථකත්වය වගේම ඒවට කොතෙකුත් අභියෝග තිබෙනවා. මද්ද්‍රව්‍ය වගේ ප්‍රශ්නයක් ගත්තාම අද එහි තිබෙන ප්‍රබලකම නිසා අලුත් නීති රීති හැදුවා. තිබෙන නීති රීති ක්‍රියාත්මක කළා. අලුත් වැඩසටහන් හැදුවා. අවසානයේ මම තීන්දු කළේ මරණීය දණ්ඩනය දෙන්න. මේකේ තිබෙන ප්‍රබලකම නිසා ලංකාවේ ඉන්න ලොකු මහත්තුරු ඔක්කොම පාරට බැහැලා වගේ හයියෙන් කෑ ගහලා කිව්වා බෑ බෑ මරණීය දණ්ඩනය දෙන්න බෑ කියලා. අපරාධකාරයෝ අප්පුඩි ගහන්න පටන් ගත්ත රටේ. ජනාධිපතිට ඕනේ අපිව මරන්න. හැබැයි අපිව බේරගන්න මිනිස්සු ඉන්නවයි කියලා. මේ රටේ අපරාධකාරරු පාතාලිය මත්කුඩුකාරරු රතිඤ්ඤපත්තු කරන්න පටන් ගත්තා. අපේ රටේ මරණීය දණ්ඩනය එපා කියලා බලවතුන් සියලු දෙනා කියනකොට ඒ සටනේ මම තනි උනේ නැහැ. ජනතාවගේ පැත්තෙන් ගත්තාම මේ රටේ ජනතාව 90%ක් මරණීය දණ්ඩනයට කැමතියි කියලා මම දන්නවා. අවුරුදු 16කට පස්සේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා ඇමරිකාවේ ස්ත්‍රී දූෂිතයින් ළමා අපචාර කරන අය මරණීය දණ්ඩනය දෙන්නේ නැතුව පාලනය කරන්න බෑ ස්ත්‍රී දූෂණ සහ මරණීය දණ්ඩනය කියලා. මම මරණීය දණ්ඩනය දෙන්න තීන්දු කළේ කුඩුකාරයින්ට. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයේ නැරඹීමට ජනාධිපතිතුමා එක් වුණේ ඉන් අනතුරුවයි. සබරගමුව ලස්සනයි වැඩසටහන යටතේ සබරගමුව පළාත් සභාවේ රුපියල් මිලියන 125ක් වැය කර ඇහැලියගොඩ මහරෝහලේ ඉදිකළ පස්මහල් ගොඩනැගිල්ලේ ඇඳන් 120කින් යුත් වාට්ටු සංකීර්ණය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. ඇහැලියගොඩ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් දෙදෙනෙකුගේ රුපියල් 165ක වියදමින් ඉදිකළ නව භික්ෂු වාට්ටු සංකීර්ණය සහ ව්‍යාපාරික මහතෙකු රුපියල් 150ක් වැය කර ඉදිකළ එක්ස්රේ අංශයද මේ සමග ජනතා අයිතියට පත් කෙරුණා. මෙම සංවර්ධන කටයුතු ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ඇහැලියගොඩ මූලික රෝහලේ ඓතිහාසික සංවර්ධනයේ උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ හිටපු වෛද්‍ය අධිකාරී ශාන්ත අබේවික්‍රම මහතා වෙනුවෙන් ජනාධිපතිතුමා අතින් ඇගීම් සම්මානයක් මෙහිදී පිරිනැමුවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කලා විටිය සිරි සමන් විද්‍යාලයේ රුපියල් මිලියන 15.89ක් වැය කර ඉදිකළ ගුරු නිවාසයේ විවෘත කිරීම සහ රුපියල් මිලියන 22.83ක් වැය කර ඉදිකළ විද්‍යාකාරය ගණිතාකාරය පුස්තකාලය ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. සමරු ඵලකයෙන් නිරාවරණය කර නව ඉදිකිරීම් සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට දෙක් වුණා.
විශ්වවිද්‍යාලවල ප්‍රමිතීන් ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වුණා. අග්‍රාමාත්‍යවරයා උපකුලපතිවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් අතර මෙම සාකච්ඡා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. පශ්චාත් උපාධි පාඨමාලා, ඉංග්‍රීසි අධ්‍යාපනය සහ උපකුලපතිවරුන්ගේ කාර්යභාරය ආදී කරුණු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. විශ්වවිද්‍යාලවල සිදුවන ශාරීරික මානසික මෙන්ම සයිබර් වදහිංසා සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා. විශ්වවිද්‍යාල ප්‍රජාවට සිය අධ්‍යන කටයුතු යහපත් පරිසරයක සිදු කිරීමට අවස්ථාව උදාකර දීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි අදාළ වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා. මුස්ලිම් මන්ත්‍රීවරුන් අද පස්වරුවේ යළිත් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට තීන්දු කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි එම තීරණය ගෙන තිබෙන්නේ. අමාත්‍ය ධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ සවස අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මන්ත්‍රීවරුන්ට යළිත් අමාත්‍ය ධුර ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අද දිනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව අද පස්වරුවේ යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කෙරෙන පරීක්ෂණවලට මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් බලපෑම් එල්ලවෙන බවට ඇතැම් කණ්ඩායම් චෝදනා එල්ල කළා. පසුව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට අනුව මුස්ලිම් අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වුණා. එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් අමාත්‍ය ධුර බාර නොගැනීමට පොදු තීන්දුවක් ගත්තද කබීර් හෂීම් සහ MHA හලීම් යන මන්ත්‍රීවරුන් යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා. පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාවට තිබිච්ච ප්‍රශ්න නිසා තමයි අපි ඕකෙන් අපේ මන්දිරය අස්සුනේ. මම හිතන්නේ 75% ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා අපිට. අපේ රාජකාරිය පටන් ගන්න තියෙන නිසා අපි රාජකාරිය පටන් ගන්න ලෑස්ති වෙන්නේ අපි. රිෂබ් බදුදින් නැමැතුමත් අමාත්‍යුර බාර ගන්න. ඒ බාර ගන්නවා කියලා කියනවා. නැවත අමාත්‍යුර ලබා ගැනීම සමග අමාත්‍යංශවල නියමිත විදිහට රාජකාරිය කරන්න පුළුවන් කමක් ලැබෙයි කියලා හිතනවාද? ඇත්තටම කිව්වොත් අමාත්‍යංශය අපි එන්නේ කියලා ඉල්ලීමක් කරනවා. අපි තමයි යන්න නැතුව ඉන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් දන්නවා අපි වැඩ කරපුව හැටි කොහොමද කියලා. ඒ නිසා අපි ජනතාවට පුළුවන් තරම් ඉන්න කාලය ඇතුළතදී අපි එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන් වූ කසල කන්ටේනර් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කොට වාර්තාවක් සපයන ලෙස අභියෝජනා අධිකරණය රසපරීක්ෂකවරයා වෙත අද නියෝග කළා. රේගු බහරේ ඇති නිෂ්කාශනය නොකරන ලද කන්ටේනර් දහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි අභ්‍යාචනාධිකරණයේ නියෝග කළේ. කැලිකසල සහිත කන්ටේනර් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම හෙට සලකා බැලීමට නියම කෙරුණා. ඒ අදාළ පෙත්සම අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ කැඳපු අවස්ථාවේදී පෙත්සම කරත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මධ්‍යම පරිසර අධිකාරිය හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. දැනට ආනයනය කර ඇති කැලිකසල වෙනත් ස්ථානවලට බැහැර කිරීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසද පෙත්සම් කරු ඉල්ලා සිටිනවා. ජාතික ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය සේවාවේ තනතුරු කිහිපයක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කරමින් උත්සවයේ අල්ලේගහ මන්දිරයේදී පැවැත්වුණා. එ අනුව වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, විකිරණ ශිල්පී, පාසල් දන්ත චිකිත්සක, කන්තු රේඛන ශිල්පී, උපස්ථායක ආදී ශිෂ්‍යයන් ඒ අතර වනවා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සඳහා උපරිම පියවරගෙන ඇති බවයි. අපි වියදම් කරන ප්‍රමාණය පිළිකාවලට 9 ගුණයකින් විතර වැඩි වුණා. නමුත් රජය ඒව අනුමත කරා. මොකද මේ රජය යහපාලන රජය. මේ රජය රුපියල් 7 බැලුවේ, මේ රජය ප්‍රතිපත්තිය දිහා බැලුවේ. මේ රජය ජාතික ආරක්ෂාවට පස්සේ වැඩියෙන්ම මුදල් වෙන් කරන්නේ සෞඛ්‍යයටයි අධ්‍යාපනයට. එදා එහෙම තිබුණේ නැහැ. එදා සෞඛ්‍ය අධ්‍යාපන තිබුණේ අඩියේ. අද මේ සියල්ල අද තමුන්වහන්සේලාට නිදහස ලැබලා දෙනවා. ආණ්ඩු බැනුම් ආනවා. මොකද ආණ්ඩුවේ වැරදි විතරනේ කතා කරන්නේ. පොලිස් අණ නොතැකූ විරෝධතාකරුවන් පිරිසක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ලබුණා. ඒ හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පොදු මහජනතාව දැඩි අසීරුතාවට පත්වුණා. විරෝධතාකරුවන් ලේක් හවුස් වටරවුම අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට ගමන් කිරීමේදී ඒ වැළැක්වීමට පොලිසිය හා කැරළි මර්දන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වුණා. අවසානයේ පිරිස විසිරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණා. උපාධි ධාරීන් 16,600කට රජයේ පත්වීම් ලබාදීමේ පළමු අදියර හෙට ආරම්භ වෙනවා. ඒ යටතේ 3,800කට පත්වීම් ලබාදී සෙසු පත්වීම් සියල්ල ලබන දෙවනදා වන විට ලබාදී අවසන් කරන බවයි රජය පවසන්නේ. උපාධිධාරීන් 16,800කට පත්වීම් ලබාදීම මේ අනුව සිදු කෙරෙනවා. උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් සියලු උපාධිධාරීන්ට සහ කළුතර දිස්ත්‍රික්කෙන් තෝරාගත් 200 දෙනෙකුට පත්වීම් ලබාදීම එහිදී සිදු කෙරෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1,840දෙනෙකුට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ 1,760දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරෙනු ඇති. දෙවේනේ සෙසු ප්‍රදේශවලින් දිස්ත්‍රික්කයකින් 40 දෙනෙකු බැකින් උපාධිධාරීන් 880දෙනෙකුටත් බාහිර උපාධිධාරීන් 880දෙනෙකුටත් මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය සඳහන් කරන්නේ. මේ අතර වත්මන් රජයේ කිසිදු දේශපාලන බෙහෙදයකින් තොරව උපාධිධාරීන්ට රැකියා ලබා දීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. කිසිදු ආකාරයකට ලබා දෙන රැකියා දේශපාලන රැකියා නෙමෙයි. දේශපාලන පසුබිම දේශපාලන බලපෑමක් දීපු රැකියා නෙමෙයි කියන එක මම තමුන්නාසලට කාරණික අවධානය කරනවා. සමස්ත එකතු වශයෙන් 16,800කට උපාධිනෙන්ට රැකියා දෙන බලාපොරොත්තු වෙනවා. බාහිර උපාධියක් මේක දෙන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණ සත්‍යයක්. පත්තිම දෙනකොටත් වැඩිපුර පත්තිම මම වෙන්නේ අභ්‍යන්තර උපාධිධාරී දරුදරියන්ට සංවර්ධනාධාරී පත්තිම වලින් පස්සේ ව්‍යාපෘති නිලධාරි පත්තිම දෙන්න. ඒ වගේම උපාධිය නොමැති උදවියට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘති සහායක පත්තිම ලබා දෙන්න. මේ අවුරුද්ද තුල දිගින් දිගට විශාල රැකියා ප්‍රමාණයක් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. පහළ සිට ඉහළට අදහස් ගලා එන ග්‍රාම රාජ්‍ය සංකල්පය හරහා ජනතාවට බලය හිමිවන නව පාලන ක්‍රමයක් රට තුල ඇති කිරීම තම අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට උස්වැව ප්‍රදේශයේදී කළ සිත් කලුගම උදාගම්මානයේ ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවන ජලිපිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිට පත් කෙරුණු 228 වැනි ආදර්ශ ගම්මානයමයයි. නිවාස 21කින් සමන්විතව උදාගම්මානයේ ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල ₹1,489,000. අඩු ආදායම් ලාභී පවුල් 150කට විසිරි නිවාස ණය ලබා දීම මෙන්ම දෘශ්‍යබාධිත පුද්ගලයන් 118 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. පවුල් 50ක් සඳහා ₹100,000 වටිනා සොඳුරු පියස නිවාස ණය ලබා දීමද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ජනතාවට බලය ලබා දෙන කතන්දරේ කතාවකට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. කෙටියෙන් කියනවා නම් පහළ මට්ටමින් ඉහළට ගලා එන තොරතුරු කරුණු කාරණා මත රටේ පාලනයේ ක්‍රියාත්මක වෙන්නට ඕන. අපේ රටේ ග්‍රාම සේවා වසම් 14,022ක් තිබේ. කුඩා ගම්මාන 42,000ක් තිබෙනවා. හැම කුඩා ගම්මානයකම ග්‍රාම රාජ්‍ය සංකල්පය අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ග්‍රාම රාජ්‍ය සංකල්පය අපි නීතිගත කරන්නට ඕන. ගමේ ජනතාවට තමන්ගේ ගමේ ප්‍රමුඛතාවයන් තීන්දුව කිරීමේ බලය ලබා දෙන්නට ඕන. කෙටියෙන් කියනවා නම් දේශපාලඥයා සතු බලය අපි පුරවැසියාට ලබා දෙන්නට ඕන. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සියලු කටයුතු ඉටු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ ක්‍රීඩා උත්සවය SDS ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි මාස දෙක තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අපි සූදානම් සිටිනවා එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා විශිෂ්ට ජයග්‍රහණ කරන්න තමයි අපි සියලු දෙනාම මාංශෙන් කටයුතු කරන්නේ. දිනන්න පුළුවන් පුද්ගලෙක් අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා එක්කෙනෙක් දෙන්නේ කවුද කියන චරිත මේ ඊයේ පෙරේද ඇවිල්ලා කතා කරන අයද මේ අවුරුදු ගණනාවක් පක්ෂ රැකගෙන
මේ ගල් ගහනකොට ආරක්ෂා කරන මේ යම් විදිය කැරලි ගහනකොට ප්‍රශ්න කරන ඒ අයද මේ උත්තර දෙන්න හදන්නේ. අපි එක්සත් ජාතික පක්ෂේ නමන් නෙමෙයි දිනන්න පුළුවන් පුද්ගලෙක් ඉදිරිපත් කරනවා. අපි දාන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලෙක්. අපි දාන්නේ නිකම් මේ පස්සට ගිහලා ඩීල් දාන්න පුද්ගලෙ නෙමෙයි. ජයග්‍රහණය කරන්න පුළුවන් රටට ආදරය තියෙන රටක් කොහොමද ලෝකෙට බැද්ද කරන්නේ? කොහොමද තරුණ තරුණ රැකිරක්ෂා ලබා දෙන්නේ? කොහොමද ආර්ථික ප්‍රසාරණය කරන්න පුළුවන් වැඩ කටයුතු කරන්න පුළුවන්න්නේ? කොහොමද අපනයන ශාස්ත්‍රය දියුණු කරන්න පුළුවන්න්නේ? කොහොමද නූතන ලෝකයට කටයුතු කරන්නේ? අද නූතන ලෝකෙ ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. පරිණත භාවයේ තියෙන පුද්ගලයන් තමයි මෙතනට අවශ්‍ය වෙන්නේ. යාපනයේ නුවර ඒනවේ මාර්ගයේ මැදවච්චේ ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බෙදවච්චිය අනුරාධපුර මාර්ගයේ වහමලුගොල්ලෑව ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ යාපනයේ දෙසට දහවනේ වූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් හා දඹුල්ල දෙසට දහවනේ වූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. විදේශගතව සිටි පුද්ගලයෙකු කටුනායක සිට රැගෙන යමින් සිටි පිරිසකුයි මිසි අනතුරට ලක්ුණේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ 8 දෙනෙකු මෙදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනෙක් තුවාල ලැබුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කෙරුණා. තුවාලකරුවන් අතර කාන්තාවක පිරිමි පුද්ගලෙකු සහ දැරියන් 2 දෙනෙකු සිටින බව රෝහල් වාර්තා සඳහන් කරනවා. අනතුරෙන් පසු පලාකිය ලොරි රථයේ රියදුරු අදාළුවෙම මෙදවච්චිය පොලිසියට පැමිණ බහර වී තිබෙනවා. බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා කොප්පරාටුන් 6ක ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා විජයබා පාබල රෙජිමේන්තුව කටයුතු කළා. යුද හමුදාපති ලුතිනෙන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරිත්‍යාගයේ ශ්‍රී දළදා මාලිකාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට බහර දීම සිදු කෙරුණා. යුද හමුදාව මෙම දායකත්වයේ සිදු කළේ 6 වෙනි වරටයි. පෙරහර සමයේදී ත්‍රිවිධ හමුදාව පොලිසිය සමග එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බැවින් බියෙන් සැකෙන් තොරව පෙරහැර නැරඹීමට එක්වන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවකින් ඉල්ලා සිටියේ. මෙතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය සඳහා විශාල පරිමාණයේ ජල් ටැංකි 2ක් පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලීටර 10,000 බැගින් වූ පානීය ජල් ටැංකි 2කුයි මෙලෙස පරිත්‍යාග කෙරුණේ. ඒවායෙහි වටිනාකම රුපියල් 250,000 පමණ වනවා. මෙතර ඇසළ පෙරහැර මංගල්‍යයේ ලබන දෙවනදා ආරම්භ වන්නේ සිව්මහා දේවාලවල කප්සිටු වීමෙන් අනතුරුවයි. කප්සිටු වීමෙන් පසු පුරා දින 3ක් සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර 5ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පළමු කුඹල් පෙරහර ලබන පස්වනදා වීථි සංචාරය කිරීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර ලබන මස 10 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි. දින 5ක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහැර අවසන් වන්නේ අගෝස්තු 14 වෙනිදායි. අගෝස්තු මස 15 වනදාට යෙදෙන සුභ මොහොතින් දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දළදා මාලිගයේ ඇසළ පෙරහැර අවසන් වීමට නියමිතයි. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ ජනතාව වෙත සමීප කරමින් ශ්‍රී ලාංකේය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආවරණ අධිපති ලෙස පත් වූ ITN මාධ්‍යචාලය මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජනතාව වෙත ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය අගෝස්තු 5 වෙනිදා සිට 15 වනදා දක්වා. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk